මැතිවරණ ක්‍රමය ගැන අපි බොහොම පැහැදිලි අදහස් පළ කළා. හෙළවුරුමයට මේ අමානුපාත ක්‍රමය හොඳයි. ජාතික හෙළවුරුමය ආවෙත් මේ සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා. ආසන මට්ටමේ ඡන්දයක් තිබ්බනම් ජාතික හෙළවුරුමයට ආසන ලැබෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ආසන ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ක්‍රමය අපි එක්තරා ආකාරයකට අපි වගේ දේශපාලන ධාරාවලට එළියට එන්න ප්‍රයෝජන. නමුත් අපි පිළිගන්නවා කොට්ටාස මට්ටමින් යම් නියෝජනයක් තිබිය යුතුයි. ඒක අපි පිළිගන්න. අපේ පක්ෂේ පැත්තෙන් හිතරනේ අපි මේක යෝජනා කරන්නේ. රට පැත්තෙන් හිතලා. ඒ නිසා කොට්ටාස මට්ටමේ සහ සමානුපාතික ක්‍රමේ සම්මිශ්‍රණයක් සහිත යෝජනාවකට අපි එදත් පක්ෂයි, අදත් පක්ෂයි. හැබැයි අපි එකක් කියන්න ඕන. දැන් මේ කරන්නන් වාලේ කරන්න ගිහිල්ලා අත්දැකීම් නැතුව අපි අමාරු වැටිය යුතු නැහැ. දැන් පළාත් පාලන ඡන්දයට අපි එක මැතිවරණ ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඊට සමාන්තර මැතිවරණ ක්‍රමයක් පළාත් සභා හා මහ මැතිවරණ වල තිබුණට කමක් නැහැ. හැබැයි අපි මුලින් මේ පළාත් පාලන ක්‍රමය අපි අත්හදා බලන්න ඕන. අත්හදා බලලා ඒකෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක, ඒකෙන් කොහොමද තියෙන දුෂ්කරතාවත් එක්ක බලලා තමයි ජනවාරි මාසයේ ලැබෙන ප්‍රතිඵලත් එක්ක අපි අනික් ඒවා ගැන සලකා බැලිය යුත්තේ. ඒ නිසා කලබල වෙලා හදිස්සි වෙලා මේක කළ යුතු නැහැ. පළාත් පාලන ඡන්දයෙන් ලැබෙන ප්‍රතිඵලයත් එක්ක, අපිට ලැබෙන අත්දැකීමත් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්. මොකද හොඳම උදාහරණේ ජර්මනිය. ජර්මනි පාර්ලිමේන්තුවේ 598 ආසන තියෙන්නේ. නමුත් සියලු පක්ෂවලට ඒ ඡන්ද ක්‍රමය මත, අපේ ඡන්ද ක්‍රමයට සමාන යෝජි ඡන්ද ක්‍රමයට සමාන ක්‍රමයක් තියෙන්නේ, ආසන ප්‍රමාණය වැඩි කරන්න වුණා 709 දක්වා. 111කින් ආසන වැඩි කරන්න වුණා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා අපි බලන්න ඕනේ අපෙත් මේ යෝජනාව ඇවිල්ලා තියෙනවා හැංග් ඕවර් එක ගැන. ඒ නිසා අපි ඒ ගැනත් සලකලා බලලා කටයුතු කළ යුතු වෙනවා.